බොහොමත් ස්තුති නිවේදක සහෝදරයාට. අද අපි කොළඹින් පිටත් වෙන්න ගත්ත වෙලාව විනා වැස්ස හරිම අඳුරුයි. ඒ වැස්ස අපිට ප්‍රශ්නයක් නෑ, ඒක අපිට ප්‍රශ්න තිබෙන. නමුත් එන ගමන් අපි කතා වුණා මේ පුත්තලමට මොන වගේ තත්ත්වයක් ඇද්ද. අපි දන්න ඔයගොල්ලෝගේ ප්‍රධාන පාසුකම් ඔයගොල්ලෝ ජීවත් වෙන විදිය, ජීවත්වීම සඳහා යෙදින අරගලය, එවැනි තත්ත්වයක් මැද මේ සමුළුව පවත් සඳහා ඔබට කොතරම් දුෂ්කරතා ඇතිද, ඔබට පැමිණීමට හැකි වේවිද කියන දේ අපි කතා වුණා. නමුත් අද මේ ශාලාව පිරලා දින හැටි දැක්කම හරි සතුටුයි. ඔබගේ උනන්දුව මම එය අගය කරනවා. ඒ විතරක් නෙමෙයි, මගේ කතාවට ප්‍රථම ඔබ සමගින් මම අවසර අයදිනවා. දෙවනුව ප්‍රධාන වේදිකාවේ අසුන්ගෙන සිටින ජාතික විධායක සභික සුනිල් හඳුන්නැති මැතිතුමනි, අප සමූහයේ ප්‍රධානි මේ ජනරාල් අරුණ ජයසේකර මැතිතුමනි, අපගේ මහාචාර්ය චන්දන අබේරත්න මහත්මා ඇතුළු ප්‍රධාන වේදිකාවේ අසුන්ගෙන සිටින සියලුම මහත්වරුනි, ප්‍රිය සහෝදර සහෝදරයනි, ඔබ අපි විශ්‍රාමිකයින්. මේ විශ්‍රාමය කියන වචනයට අර්ථයක් තියෙනවා. ඒ තමයි අපි යම්කිසි ශිල්පයක් හදාරලා ඊට අදාළව රැකියාවක නිරත වෙලා ඊට පස්සේ අපි යම්කිසි පොඩි රෙස්ට් එකක් අපි ඒක හමාර කරලා අපි රෙස්ට් එකක් ගන්නවා කියන එක. ඇත්තටම ඔබටත් මටත් ඒක තව එක කරුණක් තමයි, අපේ සේවයේ අනිත් සේවයට වඩා තරමක් කටුකයි, දුෂ්කරයි. ඒ නිසායි අනිත් සේවයන් වලට සාපේක්ෂව අපිට ටිකක් අඩු කාලයකදී විශ්‍රාමයක් ලබා දෙන්නේ. ඉතින් එහෙම විශ්‍රාම ලැබපු ඔබටත් මටත් අද විශ්‍රාම සුවයෙන් ජීවත් වීමට හැකිද? අපි සියලු දෙනාම අද මහා ලොකු අරගලයක ජීවත් වෙලා තියෙනවා. අපේ පවුල්, අපේ දරුවන්ව ජීවත් කරවන්න ඒ කොතරම් දරුණුද කිව්වොත්, සමහර අය රැකියාවන් දෙකක් තුනක් කරනවා. මේ දෙකක් තුනක්ම රැකියා කියන එක නෙමෙයි, ඒවා රැකියාවන් නෙමෙයි, ජීවත් වීමට කරන උත්සාහයන්. ඒකේ හොඳම නිදසුන තමයි මෑත කාලයේදී අපගේ විශ්‍රාමික හමුදා සමාජකීන් රුසියාව, යුක්‍රේනය වගේ රටවල් වල කුලි හමුදා සඳහා ගිහිල්ලා ඒ ගිය තරුණ එක පුද්ගලයෙක් හොරෙන් පැනලා ඇවිල්ලා ඔහුව සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනකොට ඔහු කියනවා, මැරෙන්න උනත් ගියේ මැරුණට කමන්නේ, මොකද යම්කිසි මුදලක් හම්බෙනවා මගේ දරුවෝ මගේ පවුල රැකගෙන යනවා. නමුත් වැඩේ තියෙන මැරුණත් මුදල් ලම්බෙන්නේ නැති තරමට ඒ ගමන කටුකයි. මට කියන්න ඕන උනේ, අපි ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් විදියට අපේ ජීවිතය කෙතරම් ඛේද ජනකද. ඊට සාපේක්ෂව අවට ඉන්න රටේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ තත්ත්වය ඒකමයි. ඇයි මෙහෙම වුනේ? ඇයි අපිට මෙහෙම වුනේ? මේ සම්බන්ධව මේ දේශපාලන වේදිකාවල ඕන තරම් කෑ ගහලා තියෙන මිනිස්සු කතා කරනවා. ඒ නිසා මම ඒ ගැන වැඩියෙන් කතා කරන්න යන්නේ නැහැ. ඉතින් කෙටියෙන් කිව්වොත් මේ රට පාලනය කරපු දූෂිත දේශපාලකයන් විසින් වංචාව, හොරකම, දූෂණය හේතුවෙන් එහෙම කරලා තමුන්ගේ පුද්ගලික ධනය එක්රැස් කරගෙන මේ රට බංකොලොත් කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඔබ අපි කවදාවත් දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන අය නෙමෙයි. අපිට තවදුරටත් ඒක බලාගෙන ඉන්න බැරි නිසා ආවේ. ඇත්තටම ඔබත් මගේ කාලේ ඉවරයි. අපි තව අවුරුදු 10ක් 15ක් ජීවත් වෙයි. නමුත් අපිට දුක තියෙන්නේ අපේ දරුවන් ගැන. අපේ දරුවෝ කියන්නේ අපේ රට. ඒ නිසායි අපි මේ තැනට මෙහෙම එක්රොස් වෙලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රියාකලාපය තුළ අපිට පෙනී ගිය දේ තමයි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් නොකර මේ රට ගොඩ ගන්න බෑ. ඉතින් අපිට පෙනී ගිය දේ තමයි මේ රට
මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා මෙරට යළි ගොඩනැගිය හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගය පමණයි. ප්‍රිය සහෝදර සහෝදරනි, අන්න ඒ නිසායි ඔබයි මායි අද මේ දේශපාලන ව්‍යාපාරය වටා එක් රැස් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මතක තියාගන්න අපි සියලු දෙනාගේම සහයෝගයේ මත මේ අවුරුද්ද අවසන් වෙනකොට ජාතික ජනබලවේග රජයා පිහිටනවා, ඒක ස්ථිරයි. අපිට දිනන දේ දිනනම අය ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක විජයග්‍රහණයක් කිරීම අවශ්‍යයි. ඒ නිසා ඔබගේ සහයෝගය තව තවත් අවශ්‍යයි. ප්‍රිය සහෝදර සහෝදරියනි, මගේ මේ අද දින කතාවේදී මම කරුණු දෙකක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එයින් එක කරුණක් තමයි මම ඔබත් සමග පොඩි සසඳීමක් කරන්න උත්සාහ කරනවා. ඇයි අපි ජාතික ජනබලවේග රජයා බිහි කළ යුත්තේ? ජාතික ජනබලවේගය බිහි කරන්න බැරි වුණොත් මේ රටට මොකද්ද වෙන්නේ කියන කරුණ තමයි පළවෙනි කරුණ. ඒ කරුණ ඔබට පැහැදිලි කර දීම සඳහා මෙන්න මෙහෙම නිකන් අපි හිතන්න වෙනවා. ඒක වෙන දෙයක් නෙමෙයි හිතන්න. ඒ කියන්නේ අපි හිතනවා ජාතික ජනබලවේග රජයා නෙමෙයි මේ රට මෙතෙක් පාලනය කරපු දේශපාලකකින් සමන්විත සංවිධානකින් රජයක් පිහිට වුණා. ඒක වෙන්නේ නැහැ. නමුත් අපි මේ සංකල්පය තේරුම් ගන්න නිසායි මම මේ කාරණේ කියන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ වෙනත් රජයක් බිහි වෙනවා ජාතික ජනබලවේගයේ හැර. හොඳයි, එතකොට මේ වගේ තැනකදී කවුද පරදින්නේ? කවුද පරදින්නේ? පරාජය වෙන්නේ කවුද? අපේ නායක AKD අනුර කුමාර දිසානායක සහෝදරයාද? එහෙම නැත්නම් ජාතික ජනබලවේගයද? කවුද පරාජය වෙන්නේ? ප්‍රිය සහෝදර සහෝදරිනී, පරාජය වෙන්නේ අපේ ජාතිය, අපේ රට, අපේ අනාගතය, අපේ දරුවන්ගේ අනාගතය. හොඳට තේරුම් ගන්න. එහෙම රජය බිහි වුණොත් නැවත පාරක් මේ දූෂිතයන්ගේ සමන්විත, ඒක හරියට මෙතෙක්කල් මේ රටේ කරගෙන ආපු වැරදි ජනතා විරෝධී වැඩපිළිවෙල කරගෙන යන්න ඔබත් මමත් ලයිසන් එකක් දුන්නා සමානයි. ඔබට හිතාගන්න පුළුවන්ද ඔබ දන්නා කරන මේ දූෂිත දේශපාලකයෝ ඔවුන් එහෙම ජයග්‍රහණය කළොත් පහුවදා ඉඳන් කියන කතා ඔවුන් කියයි අපි ගෙන ගිය ව්‍යාපාරය හරි මිනිස්සු ඒ පිළිගත්තා. එහෙමනම් අපි කවුද? ඔබට තේරෙනවද? තේරුම් ගන්න ප්‍රිය සහෝදරනි, ඒ නිසා ඔබටත් මටත් දැඩි වගකීමක් පැවරිලා තියෙනවා. ඒ කියන්නේ මේ දූෂිතයන් එළවීම කළ යුතුමයි. මම තව කෙටි උදාහරණයක් ගන්නම්. ඒට අපි හිතමු ඒ දේශපාලන පක්ෂයකින් එනවා හොඳ මහත්මෙක්. එයාගේ හිත හොඳයි. එයා හිතනවා රයිට්, මම මේ හොඳින් දේශපාලනය කරනවා කියලා. ඔබ හිතනවාද ඔහුට ඒ දේශපාලන ඒ පක්ෂවලදී ඒ දේශපාලනය කරන්න පුළුවන් කියලා හොඳින්? හේතුව ඇයි? ඔහුගේ සහෝදරයා කළේ වංචාව දූෂණය, ඔහුගේ තාත්තා කළෙත් එහෙමයි, ඔහුගේ අම්ම කළෙත් එහෙමයි, බාප්පා මාම කළෙත් එහෙමයි, සීයා ආච්චිට නම් එහෙමයි කළේ. එතකොට ඔවුන් ඒ දේශපාලන ඒ සංස්කෘතියේ පුරු. ඒ නිසා ඔවුන්ට හැකියාවක් නැහැ ඒ දූෂිත දේශපාලනයෙන් ගැලවෙන්න. එසේනම් අපි ධාරණය කළගත්තේ මොකද්ද? මේ රට පාලනය කරපු ප්‍රධාන පක්ෂ දෙකේ කිසිම දූෂිත දේශපාලකයෙක් හෝ ඔවුන්ගෙන් පැවතෙන කිසිම මිනිහෙක් නැවත බලයට පත් නොකළ යුතුයි. හොඳයි ප්‍රිය සහෝදර සහෝදරයනි, ඊට සාපේක්ෂව අපි බලමු දැන් ජාතික ජනබලවේග රජයක් බිහි කළොත් මොකද්ද මේ රට වෙන්නේ කියලා. ප්‍රිය සහෝදර සහෝදරයනි, ඔබ දන්නා පරිදි අපි දන්නවා, අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ හොරකම, වංචාව,
දූෂණය සා නාස්තිය කියන එක නතර වෙනවා. ඒක ස්ථීරයි. ඊළඟට අනවශ්‍ය රාජ්‍ය වේදම් කපා හැරනවා. ඒ ස්ථීරයි. ඊළඟට ඒ ශේත්‍ර සඳහා පිළිවෙල කරලා තියෙන වැඩපිළිවෙලට අනුව රට සංවර්ධනය කරගෙන යන රට දියුණු කිරීමේ වැඩකටයුතු ලැබෙනවා. එතකොට ප්‍රිය සහෝදර සහෝදරයනි, මේක තවත් වැදගත් ලක්ෂණයක් තමයි. මේ විදියට ජාතික ජනබලවේග රජයක් විසින් යහපත් පරිදි රට පාලනය කරමින් යනකොට තවත් දේශපාලන පක්ෂයකට ඔවුන් වෙතින් බලය ලබා ගැනීමට අවශ්‍ය නම් ඔවුන් වැඩ කළ යුත්තේ කෙසේද? ඔවුන් අනිවාර්යෙන්ම ඊට වඩා යහපත් ජනතාවාදී ප්‍රතිපත්තීන් සහ වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුයි. එහෙම වුණොත් තමයි ඔවුන්ට නැවත බලය ලබා ගන්න. ප්‍රිය සහෝදරයන් බලන්න, එහෙම වුණොත් කොතරම් සාධනීය තත්ත්වයක් ශ්‍රී ලාංකික දේශපාලනය තුළ සිදුවෙනවද? දැන් ඔබට ඊළඟට ගැතු වෙන ප්‍රශ්නයක් තමයි, ජාතික ජනබලවේගය අපි මේ බලාපොරොත්තු වෙන විදිහට වැඩ කරාවිද? ඒක ඔබටත් මටත් ඇති වෙන ප්‍රශ්නයක්, සාධාරණයි. අපි බලමු කොහොමද අපි ඒක අපිට ඔවුන් කෙරෙහි තියෙන විශ්වාසය. ඇත්තටම මේ විශ්වාසය කියන එක මනින්න අඩියද යාරේද කියලා මනින්න මිනුම් දණ්ඩක් නැහැ. ඒකට තියෙන හොඳම මිනුම් දණ්ඩ තමයි ඔවුන්ගේ දේශපාලන භාවිතය. ඔවුන්ගේ දේශපාලන භාවිතය තුළ අපි දැකලා තියෙනවා ඔවුන් වංචාව, දූෂණය, හොරකම, නාස්තිය කියන එක ඔවුන් කරන්නේ නැහැ. ඒ අපිට ස්ථීරයි. අප ඔවුන් සමග එකට වැඩ කරලා දැන් අවුරුදු ක විතර කාලයක් අපි එය අත්දැකලා තියෙනවා. ඊළඟට ප්‍රිය සහෝදර සහෝදරයනි, මේ විදිහට ජාතික ජනබලවේග රජයක් බිහි කිරීම අපි බලාපොරොත්තු වෙන විදිහට එතරම්ම සරල කාරණයක් වෙන්නේ නැහැ. ඒට එරෙහිව නොයෙකුත් විදියට නොයෙකුත් බලවේග අලුත් විදියට සංධාන ගත වෙමින් මේට විරුද්ධව කටයුතු කරනවා. ඒක ඉදිරියේදී මැර බලය විදියට, රාජ්‍ය බලය විදියට, ඔවුන්ගේ මුදල් බලය විදියට, මාධ්‍ය බලය විදියට මේ අපට අප ඉදිරියට එන්න පුළුවන්. මේයින් අපිට දැනටම හොඳට පේන දෙයක් තමයි දැනට සිදුවමින් පවතින මේ මාධ්‍ය හරහා වෙන මහා ලොකු මඩ ප්‍රහාරයන්. ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට එරෙහිව සිදු කරන බොරු සහ මඩ ප්‍රහාරයන්. මෙයින් එක දෙයක් තමයි ඔවුන් විසින් ගෙන එන ජනතා විමුක්ති පෙරමුණ විසින් 1971 සහ 88-89 කියන වසර කාල සීමාවලදී සිදුවෙච්ච සන්නද්ධ අරගලය සම්බන්ධව. මම මෙතනදී මේ සම්බන්ධව ඔබට කරුණු කීපයක් කියන්න උත්සාහ කරන හේතුව, මේ 88-89 කියන කාලවකවානුව තුළ මම ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරැල්ල පවතින කාලයේ ඒට එරෙහිව මෙහෙයුම් සිදු කළ නිලධාරියෙක්. එනිසා ඒ සම්බන්ධව මට කතා කිරීමට අයිතියක් තියෙනවා. ඒ වගේම මම කරුණු කාරණා දන්නවා. ප්‍රිය සහෝදර සහෝදරයනි, 1980 දශකයේ මුල් කාලයේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී විදියට ශ්‍රී ලාංකික දේශපාලනයට අවතීර්ණ වෙලා මැතිවරණවලට ඉදිරිපත් වෙමින් ඔවුන් දේශපාලනයේ යෙදුණා. එවකට බලයේ හිටියේ එක්සත් ජාතික පක්ෂය. ඔවුන් විශාල බලයක් අත්පත් කරගෙන රාජ්‍ය කරමින් ඉදී වැඩි හරියක් කළේ ජනතා විරෝධී කටයුතු. ජනතා විමුක්ති පෙරමුණ මේ ජනතා විරෝධී රාජ්‍ය පාලනයට එරෙහිව ඔවුන් හඬක් නැගුවා. අවාසනාවකට එදා හිටපු බහුතර ජනතාවකට අපිට තේරුම් ගන්න බැරි වුණා ඔවුන් නගපු හඬ. ඔවුන් නගපු හඬ තේරුම් ගත්ත නම් අද මේ රට මේ විදිහට බංකොලොත් වෙන්නේ නැහැ. ඔවුන් හඬ නැගුවා විතරක් නෙමෙයි, ඔවුන්ට පුළුවන් විදිහට ඔවුන් ඒ වෙනුවෙන් මිනිසුන් එක්රැස් කරමින් පැවති රජයට එරෙහිව ක්‍රියාවල යෙදුණා. ප්‍රජාතන්ත්‍රවාදී විදියට ක්‍රියාකාරකම් වල යෙදුණේ. ඉතින් මේට එකගුණ නැති මේ නොයිස්සූපව් රජය කළේ ඔවුන්ව තහනම් පක්ෂයක් බවට පත් කළා.
ප්‍රිය සෞදර සෞදරණ ඉතාමත්ම අවංකව සා වුවමනාවෙන්. පවත්ම ජනතා විරෝධී රජය විසින් කරන ජනතා විරෝධී දේවල්ලෝලට විරුද්ධව දේශපාලනය කරමින් සිටි පක්ෂයක දේශපාලනය කිරීමේ අයිතිය තහනම් කළාට පස්සේ ඔවුන් විසින් කළ යුත්තේ මොකක්ද? ඔබම හිතන් මොකක්ද කළ යුත්තේ? මගේ දේශපාලන කියවීමට අනුව එදන්වසේ 88-89 ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයක් සිදු කළා නෙමෙයි. එදා පැවති ජනතා විරෝධී රජය විසින් ඔවුන්ව සන්නද්ධ අරගලයක් කරා තල්ලු කළා. තේරුම් ගන්න මේ කාරණය. ප්‍රිය සහෝදර සහෝදරිය දැන් බලමු කොහොමද එදා පැවති රජය මේ අරගලය මැඩ පැවැත්වීම සඳහා කටයුතු කළේ කියලා. අපි එදා හමුදා නිලධාරීන් විදිහට මෙහෙම කරපු නිලධාරීන් අපි ඒක දන්නවා. ප්‍රිය සහෝදර සහෝදරිනී, ඒ සන්නද්ධ අරගලය සමහර අය මේක යුද්ධයක් විදිහට, නමුත් ඒ වැරදි. රටවල් දෙකක් අතර තමයි යුද්ධ සිද්ධ වෙන්නේ. රටයක් ඇතුලේ වෙන දේ අපි හුඟක් අපි කියන්නේ අභ්‍යන්තර ආරක්ෂක රාජකාරීන් කියලා. එතකොට ඒ අරගලයක් මැඩ පැවැත්වීමේදී, රජයේ හමුදා ඉදවීමේදී, ක්‍රියා කිරීමේදී ජාත්‍යන්තරව පිළිගත් මූලධර්ම තියෙනවා. ඒ මූලධර්මවලට අනුව තමයි ඒ සන්නද්ධ අරගලයක් රටත් තුළ මැඩ පැවැත්වෙත්තේ. ඒ මූලධර්ම තමයි අවම බලය. අවම බලය තමයි භාවිතා කළ යුත්තේ. ඊළඟට වැළැක්වීම, වැඩේ වෙන්ඩ දීලා විනාශ කරන එක නෙමෙයි වැළැක්වීම. ඊළඟට තිබෙන සාක්ෂිවලට අනුව කටයුතු කිරීම. ඊළඟට යම්කිසි මෙහෙයුමක් කළා නම් එයට සාධාරණ වෙන්න ඕනේ මෙහෙයුම ඒක. ඊළඟට තිබෙන්නා වූ රටේ තිබෙන්නා වූ නීති රීතිවලට අනුව තමයි මෙහෙයුම් කළ යුත්තේ. ඔබ මෙතන ඉන්න වැඩි හරියක් එදා ඒ මෙහෙයුම් වලට සහභාගි වෙන්නේ නැති. පොඩ්ඩක් හිතලා බලන්න. අපි මෙහෙයුමක් කරනවා යම්කිසි අවස්ථාවක. ඒ කරලි කණ්ඩායමේ යම්කිසි කෙනෙක් මරණයට පත් වුණා නම් අප කළ යුත්තේ මොකද්ද? අපිට කළ යුතුව තිබුණේ ඒ නැතිවෙච්ච කෙනාගේ මළමිනිය ඉදිරිපත් කරනවා, පෝස්ට්මෝර්ටම් එකක් තියෙනවා, ඊට පස්සේ ඒ නීතියනුකූල කටයුතු කළ යුතුයි. ඒ මරණය එමෙතයි මිනිය ටයර් එකක් දාලා උඩ දාලා පුච්චන එකවත් ගහක එල්ලන එකවත් නෙමෙයි. ඒ වගේම කෙනෙක්ව අත්අඩංගුවට ගන්න තියෙනවනම් ඔහු අත්අඩංගුවට ගන්නවා මිසක් ඔහුට වෙඩි තබා මරා දැමීම නෙමෙයි. ඒ අවම බලය නෙමෙයි. ඒ වගේම එදා පැවති හදිසි නීතියට අමතරව එදා පැවති රජය විසින් තවත් බොහොම භයානක අනපනත් සම්මත කරගත්තා. එක අනපනතක් තමයි වගකීමෙන් නිදහස් කිරීමේ පනත. ඒ පනත යටතේ අර මම කලින් කිව්වා වගේ මිනිහෙක් ඔපරේෂන් එකකදී මැරුණාට පස්සේ පෝස්ට්මෝර්ටම් එකක් තියන්න බෑ, නැතුව වලලා දාන්න පුළුවන්. ඒවා මහා භයානක අනපනත්. ඔන්න ඔය විදිහට තමයි එදා ඒ කරල්ල මැඩ පවත්වන්න රජයේ ක්‍රියා කළේ. ඊට අමතරව එදා පැවති මැති ඇමතිවරුන් විසින් රජයේ හමුදාවන්ට පරිබාහිරව සන්නද්ධ නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් පවත්වාගෙන ගියා. ඒ කණ්ඩායම් වල නම් වලින් කියනවා නම් කළු බලල්ලු, ප්‍රා කාබලල්ලු වගේ නම් වලින් සන්නද්ධ කණ්ඩායම් පවත්වාගෙන ගියා. මේ සන්නද්ධ කණ්ඩායම් ඝාතනය කළේ, අතුරුදහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් විතරක් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දුන්න ඔවුන් සමග සම්බන්ධකම් තිබුණ භික්ෂුන් වහන්සේලා, විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන්, කලාකරුවන්, දේශපාලන ක්‍රියාකාරීන් වගේ අයවත් ඝාතනය කළා, ක්‍රූර විදියට මර්ධනය කළා. ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් විසින් හමුදා පුද්ගලයන්ව ඝාතනය කරන බවට යම් යම් ස්ථානවල ඒ ඝාතන සිදුවීම් සිදු වුණා. මේට උරණ වෙච්ච සමහර හමුදා පුද්ගලයන් විසින් නොකළ යුතු කාර්ය කරනු ලැබුවා. නමුත් පසුව දැනගන්න ලැබුණා ඒ ඝාතන සිදු කළේ අර රජයේ හමුදාවන්ට පරිබාහිරව
රජයේ ඇමතිවරුන් විසින් පවත්වාගෙන ගිය සන්නද්ධ කල්ලිවලින් බව. ප්‍රිය සහෝදර සහෝදරනි, මම කැමති මේ දෙක පොඩි සංසන්දනය කළ බලන්න. අපි හිතමු ඔබ දන්නවා කැරල්ලක් තුලදී ජීවිත හානි සිදුවීම, දේපොළ හානි සිදුවීම, එය සන්නද්ධ කල්ලි අතින් වෙන්නත් පුළුවන්, හමුදා අතින් වෙන්නත් පුළුවන්. ඒක ඒ වගේ කැරල්ලක් මැඩ පැවැත්වීමේදී සිදුවෙන සාමාන්‍ය දෙයක්. එතකොට අපි මේක සංසන්දනය කරලා බලද්දී එදා ජවිපය අතින් යම්කිසි හානියක් සිදුනාද ඊට වඩා විශාල හානියක් රජයේ මැති ඇමතිවරුන් විසින් පවත්වාගෙන ගිය සන්නද්ධ කල්ලි අතින් සිදු කළා. එතකොට මේ සන්නද්ධ කල්ලි පවත්වාගෙන ගියේ ඔබත් මමත් ඔබගේ මගේ ඡන්දයෙන් බලයට පත්වෙලා උත්තරීතර ආයතනය, නීති සම්පාදනය කරන ආයතනය, පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටි මැති ඇමතිවරුන් විසින්. එතකොට ඔවුන්ට විරුද්ධව මොකද්ද මේ වෙනකන් ගත්තු ක්‍රියාදාමය? අදත් ඔවුන් යහතින් වැජඹෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ භයානක තත්ත්වය තමයි එදා ඒ හදපු සන්නද්ධ කල්ලිවල එක දිගුවක් තමයි අද මේ රටේ ක්‍රියාත්මක වෙන පාතාල කල්ලි. එදා සොත්ති උපාලිගෙන් පටන් ගත්තු ඒ මැරයෝ ටික තමයි අද මේ ඒගොල්ලන්ගේ පැතිරෙන එන කට්ටිය තමයි අද පාතාල කල්ලි බවට පත් වෙලා තියෙන්නේ. ප්‍රිය සහෝදර සහෝදරනි, අවසාන වශයෙන් මම වාක්‍ය දෙකකින් ඔබට මම මේ කරුණු දෙක මේ විදිහට කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. මේ රට පාලනය කරපු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට අයත් දේශපාලකයන් තට්ටු මාරු ක්‍රමයට මේ රට පාලනය කරමින් වංචාව, දූෂණය, හොරකම සහ මර්ධනය උපයෝගී කර ගැනීමෙන් තමුන්ගේ පුද්ගලික ධනය එක්රැස් කරගෙන ඒ හේතුවෙන් මේ රට බංකොලොත් රටක් කරලා ඔවුන්ට මේ රට තවදුරටත් පාලනය කරන්න බැරි බවට ඔවුන් විසින්ම ඔප්පු කරලා තියෙනවා. ඊට සාපේක්ෂව ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් අතින් යම්කිසි අඩුපාඩුවක් වරදක් සිදු වුණා නම් එය නිවැරදි කරගෙන මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, විද්වතුන්, වෘත්තියවේදීන් සහ අනෙකුත් සමාජ ක්‍රියාකාරීන් එකතු කරගෙන මේ රට යළි ගොඩනැංගිය හැකි එකම දේශපාලන ව්‍යාපාරය බවට මහ ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙනවා. ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව තියෙන පක්ෂය බවට ඔවුන් මිනිසුන්ට පෙන්වා දීලා තියෙනවා. ඉතින් ප්‍රිය සහෝදරනි සහෝදරිනි, ඔබත් මමත් අද සහයෝගය දක්වන්නේ එක්රැස් වී සිටින්නේ එවැනි ඉතාමත්ම වගකීමෙන් වැඩ කරන අධ්‍යක්ෂින් බහුල දේශපාලන ව්‍යාපාරයක් වටා. එම දේශපාලන ව්‍යාපාරයට බලය ලබා දීමට කටයුතු කිරීම ජාතික වගකීමක්, කාලීන අවශ්‍යතාවයක්, එය පූර්ණ කටයුත්තක්. ඒ කළ යුත්තේ කොහොමද කියන එක මේ වේදිකාවේදී ඉදිරියේදී කතා කරයි. මම ඒ නිසා ගැන වැඩිදුර දක්වන්න යන්නේ නැහැ. ඒ සඳහා ඔබට යෝධ ශක්තිය ලැබේවා, යෝධ ධෛර්ය ලැබේවා, මාලිමාවට ජය වේවා. ඔබ සැමට ස්තුතියි.